ආයුබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පොත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ අද දවසම සුම්කල ප්‍රවෘත්ති ඉස්සරහට දෙනියාය සංවර්ධනයට ජනපතිගෙන් ශනික විසඳුම් පොල්තෙලේ පිළිකාකාරක ඇතනම් ප්‍රතිඅපනයනය නෙවෙයි විනාශ කරන්න ඇමති අරුන්දික ජනපතිගෙන් ඉල්ලයි සමාජ මාධ්‍යෙන් දේශපාලනය කැළඹූ සිංහරාජයේ ඉඩම පුද්ගලික ඉඩමක් ඔප්පු තිරප්පුවෙන්ම හෙළිවෙයි ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වයේ ගුණාත්මක භාවයක් ස්වාධීන රූපවාහිනිය හිමි කරගනී. කෝටියක් ආරාම ඉදිකළ කොට්ටිආරම් පත්තුවේ සැඟවුණු කතාන්දරය. මිල්ටරි දිනය ලෙයින් ලියවා මියන්මාර හමුදා වෙඩිපහරින් 91ක් මරුට. යුගන්ති ගම සමග පිළිසඳරක් වැඩසටහනට අද දෙනියායට ගිය ජනාධිපතිතුමා රටේ ස්වෛරීභාවයට හානි කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියන ප්‍රකාශය කළා වගේම දුෂ්කර ගම්මාන ලෝකයේත් සමග ඒකාබද්ධ කරන වැඩපිළිවෙලකටත් සැලසුම් සකස් කළා. ඔස්රිහාන් බාතර දෙනියාය කිරිවැල්කලේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ මොහොතේදීම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ශනිකවම ජනතා ප්‍රශ්න විසඳන්න කියලයි. ගමසමක පිළිසඳර වැඩසටහනට සහභාගීවීමට පිටබැද්දර දෙහිගස්පේ ඩඩ්ලි සේනානායක මහාවිද්‍යාල භූමියට පැමිණි ජනාධිපතිතුමා එතැන් සිට දෑරංගල මහාවිද්‍යාලය දක්වා යන අතර මාර්ගයේ දෙපසේ රැස්ව සිටි ජනතාව සහ දෑරංගල කනිෂ්ඨ විද්‍යාලයාසල රැස්ව සිටි සිසු දැරියන් සහ දෙමාපියන් සමගද කතා බහක නිරත වුණා. වැඩසටහන පැවැත්වීමට ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. දිවයිනම ආවරණය වන පරිදි දුෂ්කර ගම්මාන කේන්ද්‍ර කරගනිමින් ගම සමග පිළිසඳර වැඩසටහන ක්‍රියාත්මකයි. ජනතාවගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙමින් සංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ වනවා. ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රථමයෙන් සිය අදහස් පළ කළා. අර පාස්කුයිරිදා සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව ඒකේ හැම පිටේකම කියන්නේ ඒ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් දුන්නු ප්‍රමුඛත්වයේ අඩුකම නිසා ජාතික ආරක්ෂා පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි නැවතත් මේ වගේ සිද්ධියක් වුණේ කියන එක. මූලික වශයෙන් ජාතික ආරක්ෂාව කඩාගෙන වැටුණා. ඊළඟට රණවිරුවන්ව අභූත චෝදනා ගෙනල්ලා හිරගෙවල් වලට දාලා නඩු දාලා තවමත් විශාල කරදරයක් ඒ අයට තවමත් ඒ අය ඒ නඩු වලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා. ඊළඟට ජාත්‍යන්තරයට ගිහිල්ලා ජිනීවාවලදී යෝජනාවලට සමානුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපි නිදහස සම්පූර්ණයෙන්ම නැති කළ දැම්. දිනීවාවල අපි ඉල්ලාස්සුනායේ සමානුග්‍රහයෙන් ඒකට ඒගොල්ලන් අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නැහැ. අපි මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. මේ වැඩ අපිට කරගන්නට පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය. මේ වෙන රටවල් වල අර ඊනියා නව ලිබරල් වාදය පතුරවන්න. එහෙම නැත්නම් මේ ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. බලය බෙදීම කියලා නැවත බෙදුම් වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවයන් නිටු කරගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්නට අපිට අපි සූදානම් නැහැ. අපි බලයට පත් කරේ මෙන්න මේ මූලික දේවල්. මගේ මේ කාලය ඇතුළතදී මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවැරදි කරන්න ගිහින්. දැන් MCC ගිවිසුම ගැන අපි හරියට කතා කරානේ. දැන් ඒක අපි ගිය ආණ්ඩුව ඇමරිකාවත් සමග අත්සන් කරලා ඩොලර් මිලියන 10ක පමණ ආරම්භත් කරලා තිබුණේ කාර්යාලය. නමුත් අපි ඒක ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරලා පැහැදිලි කරලා දුන්නා. ඒ අයත් කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා. නැගෙනහිර පර්යන්තේ අපි කරපුවක් නෙවෙයි. නමුත් ඉන්දියාවත් සමග අත්සන් කරපු ගිවිසුමක්. එහෙම රටවල් සමග ගිවිසුම් අත්සන් කරයින් පස්සේ ඒවෙන් ගැලවෙන්න හරිම අමාරුයි. විද බලපෑම් වෙනවා. නමුත් අපි ඒකේ බලලා අපිටත් වාසිදාය වෙන අන්දමට අපිට ඒක වෙනස් කරගන්නට පුළුවන් වුණා. ඊළඟට 20 වෙනි සංශෝධනය. අපිට ගේන්න උනේ ඇයි? 19 වෙනි සංශෝධනයක් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා මේ රට පාලනය කරගන්න බැරි වෙන තරමට කොමිෂන් සභාවේ පැහැදිලිවම කියලා තියෙනවා ජනාධිපතිවරයාට තිබුණු බලතල ඒ රාජ්‍ය පාලනය වෙනුවෙන් රජයේ ආරක්ෂාව වෙනුවෙන් නැති කළා දාලා තිබුණ එක හේතුවක් වුණා කියලා. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනට එක් වූ ජනතාව නැගූ ප්‍රශ්නවලටද ජනාධිපතිතුමා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මගේ පාසලේ ගොඩනැගිලි දෙකක් තියෙනවා. වහින දවස්වලට ඒ දෙක තෙමෙනවා. වහලත් දි รา පත් වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට ඉගෙන ගන්න අමාරුයි. අපිට ගොඩනැගිල්ලක් ලබා දෙන්න අපේ පුස්තකාලයට පුස්තකාල පොත ලබා දෙන්න. අපි මේ පාසල් ලංකාවේම පාසල් අර ප්‍රතිසංස්කරණය කරලා අලුත් ගොඩනැගිල්ලක් හදන්න කියලා අපි වෙනමම ප්‍රතිපාදන දෙන්න සූදානම් වෙනවා. මේක නම් දාලා තියෙන්නේ මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ දාලා තියෙන්නේ. හරි පුතා. මොරෝක පිටපැද්දරගෙන ප්‍රධාන නගර සංවර්ධන සැලැස්ම යටතේ දෙනියා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒක පිටපැද්දර නගරයේත් මොරෝක නගරයේත් ඒ අවශ්‍ය කටයුතු කරන්න ගැන ඉල්ලීම කරනවා. දැනට අපි මේ දෙනියා නගර සංවර්ධන සැලැස්ම සකස් කළා ඉවරයි මේ අවුරුද්දේ ගැසට් කරනවා. පිටබැන්දරටත් අපි සැලැස්ම හදලා තියෙනවා මොරවක කොටපළේ පොඩි නගරවලටත් ටවුන්ෂිප් ප්‍රෝග්‍රෑම් හදලා තියෙනවා මේ හැම නගරයකටම අපි ඉල්ලලා තියෙනවා ක්‍රීඩා පිටිය පරිපාලන ගොඩනැගිල්ල බස් නැවතුම්පළ සහ පොලිස් පේමන්ට් එහෙම දාන්නේ නැද්ද මේ එක කොහොමවත් නෑනේ පේමන්ට් එහෙම දාලා එකට අපි පොඩ්ඩක් අපි අර කුරුණෑගල කරා වගේ ටීම් එකක් මෙහෙටත් එවලා ඒ නගරේ නිකන් ලස්සන කරන්න ඕනේ අපි එකක් හදන්නම් මේක දැනටත් හදලා තියෙන පොලිස් මේ concept එකක් විතරක් ඒක develop කරලා ගන්න urban design එකකුත් එක්ක සර් ඉක්මනට කර මම දීලා තියෙනනේ මේ පාර ප්‍රතිපාදන ටවුන් වලට දෙවෙන් දෙනියාට ටිකක් දුන්නා මාතර දිස්ත්‍රික්කයටම ටික බෙදලා දීලා තියෙන සර් පිටපැද්දරට අපි දාලා සැලැස්ම හදලා පිටපැද්දරයි සර් මොරවකයි ඒ ටික අපි කරන්න කොටපොලයි ඒකේ මට දෙන්න මේ පොඩි ටවුන් වලට මොනවද ඔයගොල්ලෝ කරන්නේ කියලා ඒ අනුව ඒවට ඒ දෙන්න මේ ටිකට අපි ප්‍රයොරිටි කොහොමද දීලා තියෙන සර් මාතර මේ ටවුන් කීප එකටම SLT මොබිටෙල් ආයතනය දැරංගල මහාවිද්‍යාලය ස්ථාපනය කළ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සොහොරු පන්ති කාමරය විවෘත කිරීම බානකල සිල්රතන කනිෂ්ඨ විද්‍යාලයට අන්තර්ජාල සම්බන්ධතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනයේ පිරිනැමු රූපවාහිනී යන්ත්‍ර හා සම්බන්ධතා විදුහල්පතිවරුන්ට බාර දීම ජනාධිපතිතුමාගේ සුරතින් සිදු කෙරුණා. රටට ගෙන්නලා තියෙන දැනට මුද්‍රා තියලා තියෙන පොල්තෙල් තොගේ විෂ රසායනික අඩංගු වෙලා තියෙනවා නම් ඒවා ප්‍රතිඅපනයනය කරන්නේ නැතුව විනාශ කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කියලා අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිතුමා කියනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා මේවා වෙනත් රටකට යවන්නත් එපා. මේවල එහෙම විෂසායනික ප්‍රමාණය වැඩි නම් මේක සම්පූර්ණ විනාශ කරන්න. හැබැයි වගකීමෙන් කියනවා එක පොල්තෙල් බිඳක්වත් එළියට ගිහිල්ලා නැහැ. රජයේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා දේශ සාකච්ඡාව තියන්නේ නීති සකස් කරලා මින් ඉදිරියට මේ වගේ තත්ත්වයන් මේ රට තුළ ඇතිවෙ වෙන්න අපි කටයුතු කරනවා කියන කාරණාවත් කියමින් සිංහරාජ රක්ෂිතයේ හෝටලයක් ඉදිකරනවා කියලා සමාජ මාධ්‍යත් විපක්ෂයත් ලොකු ආන්දෝලනයක් ඇති කළා. කතාබහට ලක් වෙලා තියෙන ඉඩමේ අයිති ඔප්පුව තිරප්පු වලින්ම හිමි වෙලා තියෙන්නේ කාටද කියලා පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අද මාධ්‍යයට හෙළ කළා. සිංහරාජ සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා. ඒකේ වාර්තා විදිහට වාර්තා කරනවා. ඒ පිළිබඳව අතුරු වාර්තාවක් අපිට ලබා දීලා තියෙනවා. මම කිව්වේ ඒවත් තවත් තහවුරු කරගන්න කියලා. එකක් තමයි මේ කතාබහට ලක් වෙන ඉඩමේ අයිතිය සම්බන්ධව දැනට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අවුරුදු 40ක පමණ පත්තිරු පරීක්ෂාවෙන් පෞද්ගලික ඉඩමක් කියලා තහවුරු වෙනවා. නමුත් මම කිව්වේ ඒක තමයි නැවතත් තහවුරු කරගන්න ආපහු යවලා තියෙනවා. සිංහරාජ රක්ෂිතේ ඉඳලා කිලෝමීටර් 3.6ක දුරින් තමයි තියෙන්නේ කියන එකත් රක්වාන ප්‍රධාන පාරට ආසන්නේ තියෙන බවත් තමයි වාර්තා වෙලා තියෙන්නේ. වගේම මේ භූමිය තුල ගස් කැපීමක් සිදු නොවුණු බව වාර්තා කරලා තිබෙනවා. අපි තවදුරටත් දැන් මේ ඉඩම් ප්‍රමාණය ගන්නවද කියන එක පිළිබඳව මම කිව්වා අපිට තොරතුරු ලබා දෙන්න කියලා. මේ ගන්නව නම් අපිට එක ඉඩමක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඌ ප්‍රමාණයක් අපි සිංහරාජයට එකතු කරනවා නම් ඒක රජයේ ගත යුතු තීන්දුවක් ප්‍රතිපත්ති තීන්දුවක්. අපි මේ පිළිබඳව ගැසට් පත්‍රයක් පළ කරනවාද කියන එක පිළිබඳව වාර්තාවක් අපි ඉල්ලලා තියෙනවා. විමල් වීරවංශ ඇමතිවරයාට අද අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේදී ගානෙට් සහ ඉලිමනයිට් කණිජ නිදිය ප්‍රයෝජනට ගනිමින් ජනතාවට රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ගැන දැනුවත් කරන්න ගිය වෙලාවේදී තමයි ජනතාවගේ නොසන්සුන්කාරී තත්ත්වයත් එක්ක මේ අකරතැබ්බයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. विशेषतः दिल्ली में करा प्रदेश जनता में संबंध जम्यम प्रशासनता व्यक्त बिनोय इंसा ये जनता वाले का साक्षात्कार करना में कर रोना होना है तो उनका एक अनुमान जनादेश मापी लोगों ने सुना मंडल सामग्री में प्रदेश में लेवल ला तमुनांस लगे आधास उदास मुसला आप इधर आने वाले इंसान की तरफ ऐसे इधर ला बुद्धमान लगे अवगुदे ऐतू में पश्चिकावन ऐसे लगे ये अनुमान के दिन में भी बात हो तमुनांस लगे तीन गैटू बनाने तीनों ना ये बात ये प्राप्त तीनों ना ये अहंद अभी ये बात आप बिल्कुल देना आमित ये करने आया मतलब मैं ताव देने एक दिन मर्दी ने कर दिया ये तो मैं प्रदेश में निर्धार नाम निर्णय करने के लिए प्राप्त है अपने तो उन्हें सेवक क्यों स्वामी जी ने तुमने तकाई मार दिया था ताबे में सुबह जाने तुमने तकाई एक आपने पता करना අමාත්‍ය විමල් වීරවංශ මහතා තිස්සමහාරාම කිරින්ද ප්‍රජාශාලාවේදී ජනතාව අමතමින් සිටින අවස්ථාවේදී කිරින්ද අන්තර්ගස්යාය මානව සම්පත් සුබසාධක සමිතිය නියෝජනය කරන පුද්ගලයන් යයි කියා ගන්නා පිරිසක් පැමිණ අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමට බාධා කළා. අමාත්‍යවරයා සඳහන් කළේ විදේශ සමාගමකට මෙම වැලිනිදිය පැවරීමක් සිදු නොවන අතර රජය එය භාවිත කරමින් ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් විරෝධතාකරුවන් අමාත්‍යවරයාට චෝදනා කරමින් රැස්වීම කඩාකප්පල් කිරීමට කටයුතු කළා. මොකද කරන්නේ ජාතික උරුමයේ සන්නාමය රැකගනිමින් ස්වාධීන රූපවාහිනිය හොඳම දේ ප්‍රේක්ෂකයාට දෙනවා වගේම ගුණාත්මක බව රැකගනිමින් ජනප්‍රිය කලාව තුළින් ජනතාව ආමන්ත්‍රණය කරන්නත් හැමදාම පෙරමුණ ගන්නවා. යුගන්ති ඔස්රහන් අනේ ජනප්‍රියත්වයෙන් ඉහළම තැනක ස්වාධීන රූපවාහිනියේ ඉන්න බව යලි යලිත් ඔප්පු කරපු අවස්ථාවක් උනේ මෙවර ටෙලි සම්මානවලදී ජනප්‍රියම ටෙලිනාට්‍යයට හිමි සම්මානය තාගේ ටෙලිනාට්‍යයට හිමි වීමත් එක්කමයි. ස්වාධීන රූපවාහිනී මහගෙදර විශිෂ්ටත්වය යලි යලිත් පිළිබිඹු කරමින් 25 වන සුමති සම්මාන උළෙලේදී මව්බිමේ නාලිකාව සම්මාන රැසකින් පිදුම් ලැබුවා. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස ස්වාධීන රූපවාහිනී විකාශය කරන තාදී ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍ර වුණා. මුළු ඡන්ද 22,48,285ක් ලබාගෙන ජයග්‍රහණය කරන්නේ Tadi. ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ගයන් බුද්ධිකැල්ලේ ගොඩ නිෂ්පාදනය කළ හඬා වැටුණු 21 වැඩසටහන සඳහා හොඳම කාලීන වැඩසටහනට හිමි සම්මානය පෙරනැමුණා. ගයන් බුද්ධිකැල්ලේ ගොඩ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ හඬා වැටුණු 21 ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ දුෂාන්ත දර්ශන රණසිංහ නිෂ්පාදනය කළ හිතකර මිමසෝ පුවත් විශේෂාංගයයි හොඳම පුවත් වාර්තාකරණයට හිමි දෙවන ස්ථානය හිමි කරගත්තේ. ඔබගේ තුනිචාරය මැදේ හොඳම ප්‍රවෘත්ති නිවේදක දෙවන ස්ථානය දිනුෂී දීරසිංහ හිමි කරගත්තා. ජනජීව වේහැල්ල නිෂ්පාදනය කළ එකෝස්ටිකා අන්ලිමිටඩ් වැඩසටහන වසරේ හොඳම සංගීත වැඩසටහන බවට පත් වුණා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අවසන් හුස්මතෙක් ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂ තුසිත අනුරාධ හොඳම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙවර සම්මානය හිමි කරගත්තා. හොඳම සංස්කරණයට හිමිවන සම්මානය හිමි වූයේ එම නාට්‍යයේම සංස්කරණ ශිල්පී අනුෂ සංජීව ජයවර්ධනටයි. හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය එම නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂ ලහිරු මාඩිවිලට හිමි වුණා. 2020 වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය බවට සමනලී ෆොන්සේකා සම්මානය හිමි කරගනිද්දී හොඳම ටෙලිනාට්‍ය නළුවා බවට පත් වුණේ රොෂාන් රවීන්ද්‍රයි. ජනප්‍රියම නළුවා ලෙසින් සජිත අනුත්තර ඇන්තනී සම්මානය හිමි කරගනිද්දී ජනප්‍රියම නිළිය බවට පත් වුණේ සෙනාලී ෆොන්සේකායි. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සුසුමක ඉම ටෙලිනාට්‍යයේ මාලිකාගේ චරිතය නිරූපණය කළ ධනංජි තාරුකාට සහ හුස්ම වැටෙන මල් ටෙලිනාට්‍යයේ වොල්කා කල්පනිට කුසලතා සම්මානය පිරිනැමුණා. සුමති සම්මාන උළෙලේදී විශේෂ ඇගීම් සම්මානයක් රසික සූරවීරාරච්චිට හිමි වුණා. ඒ අවසන් හුස්මතෙක් ටෙලිනාට්‍යයේ තිර රචනය, ගීත රචනය සහ ප්‍රශස්ත අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙවර සුමති සම්මාන උළෙල සඳහා හොඳම කාලීන වැඩසටහනේ නිර්දේශනාම අතරට දුෂාන්ත දර්ශන හා වරුණ ලක්මාල් එක්ව නිෂ්පාදනය කළ විල්පත්තුවාදයේ වැඩසටහනද චන්දිමා ප්‍රේමරත්න නිෂ්පාදනය කළ ආට් ෆෝ යූ හොඳම සංග්‍රාමයේ වැඩසටහනටද එක්ව තිබුණා. හොඳම පූරක නිර්දේශනාම අතරට ස්වාධීන රූපවාහිනියේ ඉන්ද්‍රසිරි සුරවීරද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. එමෙන්ම නිර්දේශිත නාම අතරට හොඳම සජීවීකරණය වෙනුවෙන් එරන්ද රූපසිංහ නිර්මාණය කළ බෑන්ඩ් ද බෑන්ඩ් සජීවීකරණයද නිර්දේශ වුණා. නිවැරදි මෙන්ම ගුණාත්මක දේ ප්‍රේක්ෂක ජනතාව වෙත ලබා දෙමින් ස්වාධීන රූපවාහිනිය මාධ්‍යයේ පෙර ගමන් කරු ලෙස කටයුතු කළේ සෙසු මාධ්‍යන්ටද ආදර්ශයක් ලබා දෙමින්. කෝටියක් ආරාම උතුරු නැගෙනහිර ඉදි කරලා තිබුණා කියලා අපේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ ආරාම අතර සුවිශේෂී වූ ආරාම සංකීර්ණයක් ත්‍රිකුණාමලයේ ආසන්නයේ පිහිටලා තිබුණා. රන්පටුව ලෙස හැඳින්වුණු එම ඓතිහාසික පුදබිමේ සැබෑ තොරතුරු ගවේෂණය කරන්න ජාතියේ උරුමය සොයා යන අපේ නිෂ්පාදන කණ්ඩායම දුෂ්කර ගවේෂණයක යෙදුණා. විවිධ පත්තු ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. කෝටියක් ආරාම ඉදි කරපු කොට්ටියාරම් පත්තු ප්‍රදේශය ගැනත් අපේ ඉතිහාසයේ තොරතුරු දැක්වෙනවා. අද අපි ඒ ගැන හොයන්නයි උරුමය සොයා තුලින් උත්සාහ දරන්නේ. ඒ කෝටියක් විහාර හදපු ත්‍රිකුණාමල ප්‍රදේශයට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. පුල්මුඩේ බෝගස් හන්දිය මාර්ගයේ 8 වෙනි සැතපුම් කණුව අසල පිහිටි පරණ මැදවච්චිය හා එරාමඩුව ගම්මානවලට මායිම් වූ අනුරාධපුර යුගයේ මුල් වකවානුවේදී ඉදිකළ රන්මඩුව විහාරය සුවිශාල භූමි භාගයක් පුරා විසිරුණු පුදබිමක්. පුරාවස්තු වැසකින් සමන්විත මේ පුදබිමට අයත් භූමියෙන් සැලකිය යුතු බිම් කොටසක් මේ වන විට ඊට අහිමි වී ඇත්තේ 30 වසරක් පුරා පැවති යුද්ධයත් සමග එම පින්බිමට එල්ල වූ බලපෑම් හේතුවෙන්. රමණීය පරිසරයක පිහිටි මේ පුදබිමේ කෙළවරින් එරාමඩුව වැව පිහිටා ඇති අතර ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පයෙන් ඉදි වූ පුදබිම අතීතයේ ඉතා දියුණු මට්ටමක පැවති බවට සාක්ෂි හමුවනවා. විශාල ගල්කණු වලින් සමන්විත විහාර මන්දිරයක් මෙන්ම පුදබිමෙන් හමු වූ ශෛලමය බුද්ධ ප්‍රතිමාව කලාත්මක නිර්මාණයක් වන අතර එය දකිනා ඕනෑම අයෙකුට සිහිගැන්වෙන්නේ අවුකන බුද්ධ ප්‍රතිමාවයි. එම පිළිමය මෙන්ම තවත් ප්‍රතිමා කීපයක්ද මේ පුදබිමෙන් හමු වී තිබෙනවා. එම පුරාවස්තුන් වලට නැගෙනහිර දෙසින් පිහිටා ඇති ස්තූපය ගරා වැටි ඇතත් එහි බොහෝ කොටස් මේ වන විටත් දැකගත හැකියි. උස අඩි 150කින් පමණ යුක්තව පවතිනට ඇතැයි සැලකෙන මේ ස්තූපයට යාපතව සලපතල මළුවක් මෙන්ම ශෛලමය මල් ආසනයක්ද පවතිනවා. ආරාමයේ සීමාව ලෙස සැලකෙන ගලින් සාධන ලද බැම්මක ශේෂ වූ කොටස්ත මෙහි පවතින්නේ මේ පුණ්‍ය භූමියේ ඉපැරණි බව මෙන්ම ගාම්භීරත්වයේද මනාව ප්‍රකට කරමින්. විශේෂයෙන්ම මේ උතුරු නැගෙනහිර ප්‍රදේශ හඳුන්වන්නේ කොට්ටිආරාම්පත්තුව කියලා. කොට්ටිආරාම්පත්තුව කියන්නේ කෝටියක් ආරාම තිබුණු ප්‍රදේශ. එතකොට මේ කෝටියක් ආරාම තිබුණු ප්‍රදේශවල මේ විහාරස්ථාන එදා සොලේ ආක්‍රමණයෙන් විනාශයටපත් වෙලා තියෙන බවත් අපිට සඳහන් කරන්න පුළුවන්. ඓතිහාසික රජ කාලයේකින් යුතු මේ පුරාණ විහාරස්ථාන දවසින් දවස මෙහෙම විහාරස්ථාන විනාශයටපත් වීම පිළිබඳව අපිට ලොකු කනගාටුවකටපත් වෙනවා. මොකද මෙවුවා අපිට දැක ගන්න තිබ්බම ඉදිරි પરම්පරාවක් ඉදිරි අපේ සිංහල ජනතාව දකිනකොට මේ වගේ විස්ථාන අපිට පෙන්වන්න නැති වෙච්චාම අපිට ලොකු පෞරාණික තිබුණු ස්වභාවයේ වටිනාකමකින් යුත් ස්ථාන විනාශයටපත් වෙලා තිබෙනවා. වසර 100කට වඩා පැරණි විශාල අරලියගස් සමූහකින් සමන්විත පුදුබිමේ අරලිය උයනේ අද දැකගත හැක්කේ එක් අරලිය ගසක් පමණයි. ත්‍රස්තවාදීන් මෙන්ම අතීතයේ සතුරු ආක්‍රමණවල බලපෑම්ද එල්ලවීම හේතුවෙන් මේ පුදුබිම දිනෙන් දිනම විනාශයට පත් වුණා. අතීතයෙන් අපට දායාද වූ මේ පුණ්‍ය භූමියට නිසි ආරක්ෂාවක් ලබා දීම කඩිනමින් සිදුවිය යුතු බවද අප මෙහිදී පෙන්වා දෙන්නට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණට සම්බන්ධ සමිති රැසක සම්මේලන දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අදත් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පෙරපාසල් ගුරු වෘත්තීය සමිති පැවැත් වූ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය මදම්පේ සමූපකාර රංගශාලාවේදී අද පැවැත්වුණා. ඒ රාජ්‍යමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන නියෝජිතයන් රැසක් මෙන්ම පෙරපාසල් ගුරුවරයන් එම අවස්ථාවට එක්ව සිටියා. පොදුජන රූපලාවන් හා කේශාලංකරණ වෘත්තිකයන්ගේ සංසදයේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව අද පැවැත්වුණා. ඒ ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල ශ්‍රවණාගාරයේදී සංසදය මගින් වෘත්තිකයන් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳ සංසදයේ සභාපති ප්‍රියංකා ජයසේකර මහත්මිය කරුණු පැහැදිලි කළා. රූපලාවන් හා කේශාලංකරණ ශාස්ත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් ලබා දීමට යෝජිත ණය යෝජනා ක්‍රමද මෙහිදී හඳුන්වා දෙනු ලැබුවා. සංස්කෘතික අංක මෙන්ම මනාලියන් දැක්මක්ද මෙහිදී පැවැත්වුණා. මේ දවස්වල සමාජ මාධ්‍යයේ මාතෘකා වෙලා තියෙන්නේ වන විනාශය. මේ කතාවල ඇත්ත නැත්ත හොයාගන්න ආණ්ඩුපක්ෂයේ മന്ത്രിවරු කට්ටයක් සිංහරාජයට කියා. එහිදී අපුරු දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. එහෙම නේද ගාන්ති? ඔව් ශ්‍රීහාල්. ඒ ගමනේ අපුරු දේවල් වගේම වාර්තා තියපු ඇමති කෙනෙක්ගේ කතන්දරය ගැන කියන්නත් බදුනිකත් උමත් අදත් ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා. කතාබහට ලක්ුණු තවත් උණුසුම් සතියක් ගෙවිල ගියවම. ඒ තොරතුරු දැනගන්න අදත් ප්ලැට්ෆෝම් බලන්න. ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමක් ගිය සතියේ ගියා සිංහරාජේ. හැබැයි උමා ට්‍රිප් එකක් නම් නෙවෙයි. සෝෂල් මීඩියාවල චෝදනා එල්ල වුණු පළාතට තමයි මේ කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. වැඩේට මුල් වෙලා තියෙන උමා රාජ්‍ය ඇමති ජනක වකුඹර. ඒත් එක තවත් മന്ത്രിවරු 11 දෙනෙක් ගියා කියලා තමයි ආරංචි. ඔය එලිකලා කියන ඉඩම පෞද්ගලික ඉඩමක් කියන එකත් ඒක සිංහරාජයට කිලෝමීටර් 10ක් විතර දුරින් තියෙන එකක් කියලා ඇමතිවරු ගිහින්ම ඔප්පු කරගෙන තියෙනවා. මන්ත්‍රීවරු බලන්න ගියපු ඉඩමේ තැන් දෙකක තිබ්බලු පොඩි ළමයි සෙල්ලම් කරන බැකෝ යන්ත්‍ර දෙකක් වම. ඕක දැකපු UK සුමිත් මන්ත්‍රීතුමා කියවලු අන්න අරකද දන්නේ අනුර කුමාර කියපු බැකෝ එක කියලා. හැබැයි ඒ කතාවට නම් කට්ටියටම hina ගියාලු. එතෙන්දී දැක්ක දේවල් අපි ජනතාවට කියන්න ඕන. අපි මේ දේවල් ඇස් දෙකකින් බලා ගන්න ආපු එක ගොඩක් හොඳයි කියලා මන්ත්‍රීවරු කතා වුණාලුම. මදුරික ඇති සැටියෙන් දැනගත්ත මන්ත්‍රීවරු මේ පණිවිඩය අරගෙන කොළඹ ඇවිල්ලා තියෙනවා. උමා ආණ්ඩුපක්ෂයේ മന്ത്രി කණ්ඩායම රැස් වෙච්ච වෙලාවෙත් මේ පරිසර හානිය ගැන කතා වෙලා තියෙනවා. මේ යන විදිහට නම් ගොයන් කපන්නත් බැරි වෙයි. පරිසර විනාශය කියලා FB අප්ලෝඩ් කරන්නත් බැරි කමක් නැහැ. වසන්ත යාපා බණ්ඩාර മന്ത്രിතුමා එහෙම කිව්වලු. හුස්ම ගන්න ඉඩ දෙන්න කියලා සමගිය ජනබලවේගයේ മന്ത്രിවරු විරෝධතාවක් සංවිධානය කළා ගිය සතියේ විහාර මහදේවිය උද්‍යානයේදී. මේ විරෝධතාව ඉවර වෙද්දිම පොඩි රැලියක් සංවිධානය කරන්න ප්ලෑන් කරලා තිනවා. හැබැයි උමා ඒ වෙලාවෙ එතන ඉඩ තිබිලා නැහැ. එතෙන්ට ආපු කැබ් එකක් දැකපු හරින් മന്ത്രിතුමා කිව්වලු අන්න බඩු. ඕක තමයි ස්ටේජ් එක කියලා. නියමයි. ඒක අරගෙන ඇවිල්ලා විපක්ෂ නායකතුමා නක්කලා අපි කතාවක් කරවමු. නලින් බණ්ඩාර යෝජනා කරලා තියෙනවා උමා. එතනට ආපු එක්කෙනෙක් සැකින් වගේ ඇහුවලු නායකතුමාට මේකට නගින්න පුළුවන් වේද කියලා. පිස්සුද නායකතුමා ෆිට් එකේ ඉන්නේ. එතුමාට මේකට නගින එක මහ දෙයක් නෙමෙයි. හරින් කියලා තියෙනවා. කොහොමහරි සජිත නලින් බණ්ඩාරගේ හෙක්ට අපුහාමගේ උරහිසට අද තියලා කැබ් එකට නැගලා කතාව කරලා කට්ටියගේ සැකේ දුරු කරලා තියෙනවා. platform. Uma, tell never to Nagka, Palaveni Balashakti Amativa Kaudikila Danone. Ape Balashakti Amati, Ude Gamampilla Mahatia, tell never to Nagala, make a Varta Vakila. Facebook upload කරලා තියෙනවා. ගම්මන්පිල ඇමතුමාගේ මේ වාර්තාව සමගි ජනබලවේගයේ ලොකු විවේචනයකටත් ලක් වෙලා තියෙනවා. හැබැයි එතුමා නම් කියන්නේ විශේෂභාර ඇමති කෙනෙක් මේක කරන්නම ඕනේ දෙයක් කියලා. ගම්මන්පිල ඇමතුමා ලොකු දෙයක් කරලා තියෙන්නේ. එක වාර්තාවක් නෙවෙයි, එතන වාර්තා තුනක්ම තියෙනවා. පළවෙනි වාර්තාව තමයි තෙල්ලවට නැග් එක. දෙවෙනි වාර්තාව තෙල්ලවේ බැස් එක. තුන්වෙනි වාර්තාව තමයි ওই දෙකම එකම දවසේ කරපු එක. හැමෝම හිනාගස්සමින් මේ කතාව කියලා තියන්නේ උමා මරික්කාර් මන්ත්‍රීතුමා. ගිය සතියේ 24 වෙනිදා මතුනිකා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපන්දිනේ. සුබපැතුම් ගලාගෙන එන හින්දා වෙනම සේවකයෙක් ඒ නම්බර්ස් ලියාගෙන වික්‍රමසිංහ මහත්තයා ආයෙත් කෝල් බෑක් කරනවලු උමා. කොහොම හරි අගමැතිතුමාත් හිටපු අගමැතිතුමාට උදෙන්ම කතා කරලා තියෙනවා. එතුමා කොහොමත් ඉතින් උදෙන්ම හැමෝටම සුබපතන කෙනෙක් නේ. හැබැයි ඒ වෙලාවෙත් එතුමාගේ නම්බර් එක බිසි. අගමැතිතුමාට හැබැයි පස්සේ ආයෙ වික්‍රමසිංහ මහත්තයා කෝල් කරලා තියෙනවා. හිටපු අගමැතිතුමාට සුබ උපන්දිනයක් කියලා සුබපතපු අගමැතිතුමා මං අපේ ඇමතිවරුන්ටත් කිව්වා ඔබතුමාට කතා කරලා සුබපතන්න කියලා. හැබැයි ඒගොල්ලොත් කතා කරලා තිබ්බ ඔබතුමාගේ නම්බර් බිසිනේ කියලා කිව්වලු. මොකද මෙච්චර නම්බර් බිසි මොකක් හරි වෙනසක්වත් වෙගෙන නේද අගමැතිතුමා එහෙම කිව්වහම හිටපු අගමැතිතුමා හිනාවෙන් තමයි උමා උත්තර දීලා තියෙන්නේ. කොහොම හරි උපන්දිනේට සුබපතන්න ආපු හිටපු ඇමති වජිර අබේවර්ධන එවල තිබ්බ මල් කලඹ ගොඩ දැකලා කිව්වලු අගමැති වෙලා හිටපු කාලෙවත් ලැබුණේ නැති සුබපැතුම් දැන් ලැබෙන්නේ මිනිසුන්ට මොනවා හරි තේරිලාවත්ද කියලා. මේ සතිය උණුසුම් කරන තවත් තොරතුරු ගැන දැනගන්න අපි ලබන සතියේ තියෙනවා platform එක. මියන්මාරයේ හමුදා දිනේ එදිලා තියෙන්නේ අදට. ඒත් ජනතා විරෝධතාවල නම් කිසිම අඩුවක් නැහැ. ඒ විරෝධතාවලට හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් 91 දෙනෙක් ජීවිතාක්ෂිරපත් වෙලා තියෙනවා. අද දිනේ විරෝධතාව පැවැත්වුවොත් හිසට වෙඩි ප්‍රහාර එල්ල කරනවා කියලා හමුදා රචය කරපු තර්ජන නොතකමින් තමයි යන්ගුන් මැන්ඩලේ ඇතුළු ප්‍රධාන නගරවල ජනතාව රැස් වෙලා මේ විරෝධතාව සිද්ධ කරලා තියෙන්නේ. මෙවන විට මියන්මාර හමුදා වෙඩිපහරින් මියගිය සංඛ්‍යාව 400කට ආසන්නයි. හමුදා නායකින්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති හමුදා දින සමරුමට ඉහළ තලයේ විදේශ රාජතාන්ත්‍රිකයෙකු ලෙස සහභාගී වී ඇත්තේ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඇලෙක්සැන්ඩර් ෆෝමින් පමණයි. හමුදා දිනේදී සොල්දාත්වන් අමතමින් හමුදා නායක මින් ඔන් හයින් සඳහන් කළේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි. එහෙත් ඒ සඳහා දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පත්‍රිකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.